මහාසංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ජීවිතයට මුණ ගැසුන වටිනාම දේ බුදුරජාණන් වහන්සේගේ පරම ශාන්ත ධර්මයයි දහමින් සුවපත් වූ ජීවිතයක් කිසිදාක අඳුරට වැටෙන්නේ නැහැ සූර්යා ලෝකයෙන් ලෝකයේ දෙස බලන කෙනෙකුට පර්වත තනිතලා නිම්න කඳු වැටි මනාව දැක ගන්න ලැබෙනවා වගේ තථාගත ධර්මයේ නැමැති ආලෝකයෙන් ඕභාසයෙන් ජීවිතයේ දෙස බලන කෙනාට තම ජීවිතයේ සැබෑ වගතුග අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ මිනිස් ලෝකෙට ඉපදිලා උස් මහත් වෙලා හැදිලා බැඳිලා ලෝකයේ දන හඳුනාගෙන ඇසෙන් කනෙන් නාසයෙන් විවිධ අරමුණු ලබාගෙන විවිධ චින්තනයන් ඔස්සේ මෝරණ මිනිසා දිරා මැරී යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුන් කරන ලද කර්මානුරූපීව නැවත සුගතියක හෝ දුගතියක උපදින්නට සිද්ධ වෙනවා. අති බහුතරයක් උපදිනු ලබන්නේ දුගතියක. ඊට හේතුව තමයි ඔවුනට සම්මා දිට්ඨිය හේවත් තථාගත ධර්මයේ පුරුදු කරන ආකාරය හසු නොවීම, අවබෝධ නොවීම, මුණ නොගැසීම. කලාතුරකින් කෙනෙක් පමණක් මිනිස් ලෝකයෙන් චුතව නැවත මිනිස් ලෝක උපදිනවා, දෙව්ලොව උපදිනවා. ඉතා විරලයි සුගතියක උපදින අය මේ මිනිස් ලෝකෙන් චුත වෙලා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ හැම කරුණක්ම මනාව දැකවදාරමින් නී පැවිදි අප සියලු දෙනාටම සංසාර ස්වභාවය, ජීවිතයේ ස්වභාවය, ඉපදීම මරණය, චුතිය ප්‍රතිසන්ධිය මෙකී සියලු කරුණු අලලා සිරි මුවමඬලින් දහම් දේශනා කොට වදාලා. ඒ දහමට අපි කියන්නේ පරම සත්‍යය කියලා. ලෝකේ සත්‍යයන් දෙකක් නැහැ. ඒකං හි සත්‍යං න ද්විතිය මත්ථි. සත්‍ය දෙකක් නැහැ. එකම සත්‍යයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ශ්‍රාවකයා සියල්ල දැනගත් හා සමානයි. බුදුරජාණන් වහන්සේ තරම් මහා කාරුණික ශාස්ත්‍රවරයෙක් මේ මිනිස් ඉතිහාසයට පහළ වුණේ නැහැ. දෙවැන්නෙක් පහළ වුණේම නැහැ. භාග්‍යවතුන් වහන්සේ පමණක්මයි ශාන්ත සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන ශ්‍රාවකයන් වෙත කරුණාවෙන් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පරිදි යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව පිළිපදිනවා නම්, ශාස්ත්‍ර අනුශාසනාව සිද්ධ කරනවා නම්, එයා ඒකාන්තයෙන් සසර දුකින් අත මිදෙනවා කියන එකයි. යේයේ තං පටිපඤ්ඤාන්ති යතහා බුද්ධේන දේසිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සද්ධෝ ශාසනකාරිනෝ කියන ඒ බණපදයේ අර්ථය සරල තේරුම. බුදුරජාණන් වහන්සේ කුමක් උදෙසාද ධර්මයේ දේශනා කළේ කියන එකයි එම උතුම් ධර්ම පරියායෙන් අපට උගන්වා වදාළේ. භාග්‍යවතුන් වහන්සේ කිසිදාක බලාපොරොත්තු වුණේ නැහැ ලෝකෙ මිනිසුන්ට පුදුම වෙන විදිය යමක් ප්‍රකාශ කරන්න, ලෝකෙ උදවිය රවට්ටන්න, ලෝකෙ උදවිය තෙතිගන්වන්න, ලෝකෙ උදවියට අස්ථානයේ මිහිතයක් ඇති කරන්න, අමුතු කරුණු කියන්න නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. තථාගතයන් වහන්සේ අවබෝධ කළ පරම සත්‍යය ලෝසතුන්ට සත්‍ය රසයක් ලෙස දනවන්නයි ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළේ. එනිසාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිදාක කැමති වුණේ නැහැ කිසිම කෙනෙක් මේ උත්තම බුද්ධ ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර වෙනුවෙන් කටයුතු කරනවා දකින්න. භාග්‍යවතුන් වහන්සේගේ එකම පිවිතුරු ප්‍රාර්ථනාව උනේ මේ උතුම් බුද්ධ ශාසනය තුළ අමා ධර්මය අවබෝධ කරගන්නා ශ්‍රාවකයන් බිහි කිරීම. ඒ උදෙසාමයි තථාගතයන් වහන්සේගේ සිරි මුව මණ්ඩලින් ගලා ආ සෑම බණපදයක්ම මේ ගුවන් තලයට මුසුනේ. ඔබද මාද ඒ ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන් මේ ජීවිතය තුළ යමක් කළ යුතුයි නම් අප්‍රමාදීව ඒ දේ සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා හැර වෙන ආකාරයකින් කරනු ලබන පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේ සතුටු වන්නේ නැහැ. ආමිෂ ප්‍රතිපත්තිය හොඳයි, ඒ සිද්ධ කළ යුතුයි.
බුදුරජාණන් වහන්සේ එහි ගුණ දේශනා කළා වටිනාකමක් දේශනා කළා හැබැයි ප්‍රතිපත්තියෙන් පූජා නොකරන ශ්‍රාවකයෝ හුදු ආමිසයෙන් පමණක් තථාගතයන් වහන්සේට පූජා කළා කියලා බුදුරජාණන් වහන්සේ නෑ සතුටු වන්නේ එනිසා භාග්‍යවතුන් වහන්සේට සැබෑ සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත පියා ජවනෝත්පාදයන් ඇති වෙන්නේ හද මඩලේ තම ශ්‍රාවකයන් මග්ගඵල නිවණින් සැනසෙනවා දැකලමයි සිල් රකින්නවා දැකලත් යම් සතුටක් ඇති වෙනවා සමාධිය වඩනවා දැකලත් සතුටක් ඇති වෙනවා හැබැයි උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා දැකලා ඇති වෙන සතුට තරම් සතුටක් ඇතිවන්නේ නෑ සෙසු ශ්‍රාවකයන්ගේ හැසිරීම දෙස බලලා එනිසා බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම තම ශ්‍රාවකයන් දිරිමත් කළේ උත්සාහවත් කළේ තම ශ්‍රාවකයන් යොමු කළේ මේ සියලු දුකින් අත මිදීම පිණිසමයි ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි ලෝ සතුන්ගේ දුක දන්නවා හෙට දවසේ උරුම වෙලා තියෙන තිරිසන් නිරය ප්‍රේතාසුර දුක දන්නවා අද දවසේ වැඩ වර්ධවා ගන්නා මිනිස්සු මරණින් මත්තේ වැටෙන මිහිසුණු ජීවිත ගැන දකිනවා මහා කරුණාව එතකොට උපදිනවා අසරණයන්ට පිහිටවීම පිණිසයි මේ ධර්ම ඒ විදිහට දේශනා කොට වදාරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වනාරණේ අනාථ පින්දික සිටුමාගේ ආරාමේ වැඩ ඉන්න කාලේ විශාල වශයෙන් තරුණ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උතුම් පැවිදි ජීවිතයට පත් වුණා. ඒ අතර හිටියා යසෝජ කියන ස්වාමින් වහන්සේ ඇතුළු තම මිතුරන් 500ක් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ යසෝජ ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා දේවරම් විහාරයට එකතු වුණා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න. ඒ සිරිපා කමල් වන්දනා කර ගන්න. මිහිදී බුදු වදනක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ ස්වාමින් වහන්සේලා සවැත් නුවර දේවරම් වනාරමට ඇවිල්ලා සවැත් නුවර දේවරම් වනාරණේ නේවාසිකව වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා හා සමග සාකච්ඡා කරනවා ගමන් බිමන් ගිය තොරතුරු කතා කරනවා ඔවුනොන් ප්‍රිය සතුටු සාමීචයේ යෙදෙනකොට මහා කෝලහලයක් වගේ මහා ශබ්දයක් වගේ සමහර ස්වාමින් වහන්සේලා ආගන්තුකව පැමිණි ස්වාමින් වහන්සේලාට සේනාසන පනවනවා පාත්‍ර සිවුරු තබන තැන් පෙන්වනවා පානීය පරිභෝජනීය පැන් නැති තැන් පෙන්වනවා වච්ච කුටි සේනාසන ඇති තැන් පෙන්වනවා අසුන් පනවනවා ගිලන්පස පූජා කරනවා මේ වගේ දේවල් සිද්ධ කරනකොට මහා හඬක් මහා ගෝසාවක් එදා ඒ සවැත් නුවර දේවරම් වනාරණේ ඇති වුණා බුදුරජාණන් වහන්සේ මේ ශබ්දය අහගෙන ඉඳලා අහනවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් කේපන ඒතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡ විනෝපේති ආනන්ද කවුද ඔය මහා හඬින් හරියට කෙවුලන් වගේ මස් මාළු විකුණන තැන්වල ඉන්න කෙවුලන් වගේ උස් හඬින් මහා හඬින් කතා කරමින් ශබ්ද ഘോഷා පවත්වන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ අසාව දාලා ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා ඒතානි භන්තේ අසෝජප්පමුකානි පංචමත්තානි භික්ඛූ සතානි සාවත්තින් අනුප්පත්තානි භගවන්තං දස්සනාය ස්වාමීනි යසෝජ කියන භික්ෂුව ඇතුළු 500ක් ආගන්තුක භික්ෂූන් තථාගත සිරිපා අභියස වන්දනා කරගන්න පැමිණිලා ඉන්නවා ඒතේ ආගන්තුක භික්ඛු ස්වාමීනි ආගන්තුක භික්ෂූන් වහන්සේලා නේවාසිකේහි භික්ඛෝ සද්දින් පටිසම්මෝදමාන නේවාසික භික්ෂූන් සමග සතුටු සාමීචයේ යෙදෙන කොටයි ඔය මහා හඬ ඔවුන්ගෙන් පිට වෙන්නේ ඉතින් මේ විදිහට ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තේනහි ආනන්ද මම වචනේන තේ භික්ඛු ආමන්තේ එනං ආනන්ද ඔබ යන්න ගිහිල්ලා මම කීවා කියලා මෙහෙම ප්‍රකාශ කරන්න සද්ධා ආයස්මන්තේ ආමන්තේති එවත්නි නුඹලාට ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා දේශනා කරනවා කොහොමද බුදුරජාණන් වහන්සේ නුඹලාට කතා කරනවා ඒ විදිහට ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආගන්තුක භික්ෂූන්ට එවත්නි බුදුරජාණන් වහන්සේ නුඹලාට පැමිණෙන්න කියලා දේශනා කළා
එවලාවේ ඒ සියලු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. කින්නු තුම්මේ භික්කවේ උච්චාසද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡ විනෝපේති. ඉනනතුරු වහනවා ඇයි මහණෙනි නුඹලා හරියට කේවට්ටයන් වගේ මහා උස් හඬින් හඬ තලමින් මේ විදියට අසංවරව හැසිරෙන්නේ. ඉතින් මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ගච්ඡත භික්කවේ වෝ පනාමේමි. මහණෙනි නුඹලා මෙතනින් පිට වෙලා යන්න. මේ නෙවුරම් විහාරේ ඉන්න එපා. නවෝ මම සන්තිකේවත් හම්බං. නුඹලා මගේ සමීපේ මගේ ඇසුරේ ඉන්න එපා කියලා ඒ හඬ නැන් වූ ආගන්තුක සීනු භික්ෂුන් වහන්සේලාට දේවරම් විහාරයෙන් එළියට යන්නට වෙනත් තැනකට යන්නට අනකලා. භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට අනකලාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බොහොම යටහත් සිතින් යුක්තව තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන ඒවම් භන්තේ ස්වාමිනී එහෙමයි කියලා වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පාත්‍ර සිවුරු අතට අරගෙන වජ්ජි දනහුවේ චාරිකාවේ ගමන් කරමින් පිළිවෙලින් වග්ගමුදා කියන ගංගා තීරයට පැමිණුණා. වග්ගමුදා ගංගා තීරයට පැමිණිලා ඒ ස්වාමින් වහන්සේලා අතර ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන ඒ ස්වාමින් වහන්සේ නැත්තං යසෝජ ස්වාමින් වහන්සේ සෙසු 500කට ආසන්න තම සගයන් නැත්තම් මිතුරු භික්ෂූන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා භගවතා මයං ආවසෝ පනාමිතා. එවත්නි බුදුරජාණන් වහන්සේ විසින් අපට දේවරම් විහාරේ වැඩ ඉන්න එපා කියලා අපව නිරපා හැරියා. අත්ථකාමේන හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය. ඒ භාග්‍යවතුන් වහන්සේ එහෙම කළේ අප ගැන තරහින් නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ යහපතම බලාපොරොත්තු වෙනවා. හිතයිසී බව නිසාමයි අපව නිරපාහැරියේ. අනුකම්පාවෙන්මයි අපව නිරපාහැරියේ. අනුකම්පාව නිසාමයි අපව බැහැර කළේ. හන්දමයන් ආවසෝ තථා විහාරං කප්පේම යථානෝ විහෙරතම් භගවා අත්තමනෝවස්ස. එහෙනම් එවත්නි අපි අද පටන් මේ මොහොතේ පටන් මේ තියෙන ගන්දෑලේ තනකොළ වලින් හදපු කුටි වලට වෙලා වාසය කරමින් අප්‍රමාදීව භාවනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේ යම් විදියකටද සතුටු වෙන්නේ යම් ප්‍රතිපදාවකින්ද සතුටු වෙන්නේ ආන්නේ විදියට අපි අදේ නම් පිළිවෙත් පුරමු. හොඳට සීලය පුරුදු කරමු. සිත කය වචනය සංවර කරමු. සමත සමාධිය විදර්ශනා සමාධිය අද පටන් අපි වඩමු. මඟඵල නිවනින් සැනසෙන්නට අපි උත්සාහවත් වෙමු. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි සතුටු වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව අපට ලැබෙනවා කියලා මේ ස්වාමින් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවෙන් නැවත සීලාදී ගුණධර්ම පුරන්නට ආරම්භ කළා. බලන්න පින්වතුනි, එදා ඒ ස්වාමින් වහන්සේලා හිතපු විදිය, ශාස්ත්‍රෝන් වහන්සේ දේවරම් විහාරේ වැඩ ඉන්නවා කියන ආරංචියට බොහෝ දුර බැහැරක ඉඳන් පතුල් රිදෙනකම් මහපාරේ ඇවිදගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා සතුටින් බණපදයක් කර්මස්ථානයක් අසා දැනගන්නට බලාපොරොත්තු වුණා. ඒ වුණත් ඔවුන්ගේ අසංවර හැසිරීම ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් නිරපාහැරියා. ඒ නිරපාහරින්දි පවා සැබෑ ශ්‍රාවකයාගේ තිබිය යුතු උදාර ගුණ ඔවුන්ගේ ජීවිතවල මතු වුණා. සිතිවිලි මාත්‍රයකින්වත් භාග්‍යවතුන් වහන්සේ ගැන හෝ ආනන්ද මහරහතන් වහන්සේ ගැන හෝ වෙන යම් නේවාසිකව දේවරම් විහාරේ හිටපු භික්ෂුවක් ගැන හෝ අපහැදුනේ නැහැ. අපේමයි වැරැද්ද. අපි උස්සඳින් මහාඳින් කතා කළා. ඒක වැරැද්දක්මයි. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නිහඬ බව කැමති ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ සොඳුරු හුදෙකලා මේ සතුටු වන කෙනෙක්. එවන් ආශ්චර්යමත් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මුණ ගැසිලා අපි අසංවරව හැසිරුණා. එනිසයි අපිව මේ විදියට දේවරම් විහාරයෙන් බැහැර කළේ කියලයි ඔවුන් කල්පනා කළේ. බලන්න මොන තරම්නම් කීකරු සංඝ පිරිසක්ද, මොන තරම්නම් යහපත් සිත් ඇති සංඝ පිරිසක්ද, මොන තරම්නම් සොඳුරු සිත් ඇති සංඝ පිරිසක්ද. බුදුරජාණන් වහන්සේ කොයි විදියට නිරපා හැරියත්
බුදුරජාණන් වහන්සේ ගැන සිතේ අපහැදීමක් ඇති වුණේ නැහැ. එනිසා මේ ස්වාමින් වහන්සේලාට තථාගතයන් වහන්සේගේ අනුකම්පාව ලැබුණා. මේ 500ක් පමණ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මෙත පැවිදි වුණෙත් හරිම ආශ්චර්යමත් ආකාරයකින්. මේ ස්වාමින් වහන්සේලා මේ අසෝජ කියන ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් ස්වාමින් වහන්සේලා අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා සොරු කණ්ඩායමක් හැටියට ගම් මම්මාවත් පහරමින් තමයි ජීවත් වුනේ. ඒ සොරකමින් ජීවත් වන කාලේ මේ 500 දෙනා එක්තරා ගම්මානයකට ඇතුල් වෙලා ගම්මානේ වට කරලා නොයෙක් විදිහේ මඩමුට්ටු ධනය මේ වගේ දේවල් පැහැරගෙන යනකොට අසල්වාසී ගම්මානවල හිටපු සුවිශාල පිරිසක් එකතු වෙලා මේ සොර මුල වට කරමින් මවුනට ආයුධ වලින් පොළු වලින් ගල් මුගුරු වලින් පහර දෙමින් පන්නගෙන එන්න පටන් ගත්තා. මේ පිරිස සැඟවෙලා දුවගෙන ගිහිල්ලා එක්තරා වනලැහැමකට ඇතුල් වුණා. වනලැහැමේ තියෙනවා ගල් තලාවක්. අන්නේ ගල් තලාව සමීපයේ තියෙනවා තනකොළ වලින් හදන ලද කුටියක්. ඒ කුටියේ ඉන්නවා එක්තරා ස්වාමින් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන. ඉතින් මේ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා මේ බඩු මුට්ටු හොරාගත්ත සීනු දේවල් ගල් තලාවේ ගොඩක් ගහලා ඉන් අනතුරු ඔවුන්ට තේරුණා දැන් මේ වනලැහැමෙන් අපට පැනලා යන්න විදියක් නැහැ. හාත්පස මේ වනලැහැමම දැන් වට කරලා තියෙන්නේ ගම්වාසීන් විසින්. එනිසා දැන් අපට කිසිම ගැලවීමක් නැහැ. එක්කෝ ජීවිතය අතහරින්න වෙනවා නැත්නම් ගම්වාසීන් සමග සටන් කරන්නට වෙනවා. ගම්වාසීන් සමග සටන් කරන්නට බෑ. දහස් ගානක පිරිසක් එකතු වෙලා එනිසා අපට දැන් ජීවිත අතහරින්න වෙනවා මෙරුම් කන්න වෙනවා කියලා ඔවුන් දැනගෙන ඒ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අම්හාකම් භන්තේ පටිසරණං හෝත අනේ ස්වාමීනි අපට පිහිටක් වෙන්න කියලා ඒ ස්වාමින් වහන්සේට මතක් කළා. ඒ ස්වාමින් වහන්සේ තුම්හාකන් සීල සදිසම් පටිසරණන් නත්ති සම්මේ පන්ත සීලානි සමාගී යත්ත නුඹලාට සීලය හැර වෙන පිළිසරණක් මේ වෙලාවෙන මේ වෙනකම් සොරකම් මැරකම් ආදී දේවල් සිද්ධ වුණා නුඹලාගේ අතින් ප්‍රාණඝාතාදිය සිද්ධ වුණා ඒ වුණාට දැන් ඒව ගැන හිතලා වැඩක් නැහැ දැන් සිල් සමාදම් වෙන්න එහෙනම් කියලා බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ උසුලන ඒ මහා ස්වාමින් වහන්සේදා ඒ සොර මුල සීලයක පිහිටෙව්වා. ඉන් අනතුරු සීල දෙනාම සීලයක පිහිටලා ඉන්නකොට ස්වාමින් වහන්සේ නැමත ප්‍රකාශ කරනවා තුම්හේ ඉදානි සීනේසු පතිට්ඨිතා දැන් නුඹලා සීලයක පිහිටියා. අත්තනෝ ජීවිතං විනාශයන්තේසු පිම්මා මනං පදෝසයිත්ත නුඹලාගේ ජීවිත නැති කරත් ගැහුවත් බැන්නත් මොන විදියට වදහිංසා පැමිණුවත් ඒ අත්ව පිළිබඳව හිත ඇතුලේ චිත්තෝත්පාද මාත්‍රයකින් නමුත් වෛරයක් නම් ඇති කරගන්න එපා කියලා වදාලා. ඒ වගේම අකචූපම ඕවාදේ හෙවත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන අවවාදය ඉවසීම පිණිස මෛත්‍රිය පිණිස එදා ඒ ස්වාමීන් වහන්සේ දේශනා කළා. කුමක්ද කකචූපම අවවාදේ කියන්නේ? යම් ශක්තිමත් පුරුෂයෝ හතර දෙනෙක් අත්පා හතරින් අල්ලාගෙන තවත් දෙදෙනෙක් මොට වෙච්ච කියතක් අරගෙන ඒ කියතින් ඔළුවෙන් හිටුවලා ඉරන්න පටන් ගන්නකොට හරස් කියතකින් කොච්චර වේදනාවක් දැනෙනවද? අන්න එබඳු වේදනාවක් දැනුණත් ඒ වදයට පමුණුවන නැත්තම් හිංසනයට ලක් කරන කිසිම කෙනෙක් ඒ හිංසා කරන කිසිම කෙනෙකු පිළිබඳව වෛරයක් ඇති කරගන්නේ නැතුව ද්වේෂයක් ඇති කරගන්නේ නැතිව පාපී චිත්තෝත්පාදයක් ඇති කරගන්නේ නැතිව මෛත්‍රියෙන්ම ගත කිරීම සඳහා කරනු ලබන අනුශාසනාව. ඒ වගේ මොහොතක පවා හරස් කියතකින් ශරීරයේ ඉරණ මොහොතක පවා මොට වූ දැති වලින් ශරීරයේ ඉරණ මොහොතක පවා ඒ ඇත්තු පිළිබඳව වෛරයක් තරහක් ඇති කරගන්නේ නැතිව සිටීමට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අගය කරනවා. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා ඒ වෙලාවේ නමුත් යමෙක් වෛරයක් ඇති කරගත්තොත්
මේ උතුම් බුද්ධානුශාසනාවට අනුව ඒක වැරද්දක්මයි. ඒ අනුව ඔහුට යහපතක් සැලසෙන්නේ නැහැ. දුගතියේ වැටෙන්න සිද්ධ වෙනවා ඒ වෛරී චිත්තෝත්පාදේ නිසා. එතකොට මේ ජීවිතයේ විනාශය දුක පීඩාව මරණින් මත්තෙත් විනාශයක් දුකක් පීඩාවක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කොහොම හරි ඒ මොහොත ඉවස ගත්තොත් වෛර කරන්නේ නැතුව ද්වේෂ කරන්නේ නැතුව එයාට මරණින් මත්තෙහි සුගතියක් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කියන කකචූපම අවවාදයත් එදා ඒ සොර මුලට ඒ මහා ස්වාමින් වහන්සේ විසින් ලබා දෙනු ලැබුවා. ඉතින් මේ ස්වාමින් වහන්සේගේ අවවාදයේ පිළිටලා ඉන්නකොට ගම්වාසීන් සියලු දෙනාම එකතු වෙලා ඒ හොරු ටික දැකලා ඒ සියලු දෙනාම ජීවිතක්ෂයට පැමිණෙව්වා. හොරු 500 දෙනාම මැරෙන වෙලාවේ ඒ සොරුන්ගේ හිත්වල තියෙන මොහොතකට පෙර සමාදම් වූ සීලේ පිළිබඳව පිවිතුරු අදහස ඒ වගේම මෛත්‍රිය ඒ සීලේ ඒ වෙලාවේ ඔවුන් අතින් කැඩුනේ නැහැ. ඒ සියලු දෙනාම කාලංකත්වා කලුරිය කරලා කාමාවචර දේවේසු නිබ්බත්තින්සු කාමාවචර දිව්‍ය ලෝකයේ ඉපදුනා. දිව්‍ය ලෝකයේ ඉපදුනාට පස්සේ ඒ ජ්‍යෙෂ්ඨ නැත්තං එතන හිටු ප්‍රධාන සොරා ප්‍රධාන දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. සෙසු සියලු දෙනාම පිරිවර බවට පත් වුණා. ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකයේ බොහෝ කාලයක් ගත කරලා බුද්ධාන්තරේක කාලයක් සුගතියේම කල් ගෙව්වා. බලන්න මේ මොහොතක් සමාදම් වූ සීලේ වටිනාකම. මෙවුව හැල්ලු කරලා හිතන්න එපා කිසිම කෙනෙක්. මෙවුව හුදු කතන්දර කියලා හිතන්න එපා කිසිම කෙනෙක්. මේවා මේ පිවිතුරු ධර්මය බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ. එනිසා මොහොතක් නමුත් සිල්වත් වීම මොන තරම් ආනිසංසදායකයිද? මොහොතක් නමුත් බණපදයක් ඇසීම මොන තරම් සැනසීමකට හේතු වෙනවද? මොහොතක් නමුත් දන් හැඳක් බෙදීම මොන තරම්නම් ආරක්ෂාවකට හේතු වෙනවද? එනිසා කළ පින්නත් ඔයමදාම සැනසෙනවා කියන්න මේක මොන තරම් වටින කතාවක්ද? ඒ සියලු දෙනා බුද්ධාන්තරයක කාලයක් දුගතියට වැටුනේ නැහැ කීවහම මොහොතක් සමාදම් වූ සීලය අනුවසින් ඔබ කොච්චර ආදරයෙන් ඒ සීලේ ආරක්ෂා කරන්න ඕනද? ඒ සීලේ වටිනාකම ආරක්ෂා කිරීමෙන් ලැබෙන ශාන්තිය පමණ කළ නොහැකි නිසා අප්‍රමාදීව සීල ආරක්ෂා කරන්න ගුණධර්ම පුරුදු කරන්න ඕන කියන ඒ හැඟීම තව තවත් හිතට මොහොතින් මොහොත ජීවිතයෙන් ගත යුතුයි. මේ උතුම් ධර්ම කතා ඇහෙනකොට ඉතින් ඒ විදිහට බුද්ධාන්තරයක කාලයක් පුරාවටම මේ පිණිස සුගතියවල ඉපදිනා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මිහිමඩලට පහළ වෙච්ච කාලේ ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සවැත් නුවර නගරාසන්නේ කේවට්ට ග්‍රාමයක ඉපදුනා. මේ 500 දෙනාම එකම ග්‍රාමයක ඉපදුනා. ඒ ජ්‍යෙෂ්ඨ දිව්‍ය පුත්‍රයා ඒ කේවට්ට ග්‍රාමයේ ප්‍රධාන කේවට්ටයාගේ පුත්‍රයා හැටියට ඉපදුනා. සෙසු සියලු දෙනා පිරිවර හැටියට ඉපදුනා. යසෝජය කියන නාමය තමයි ඒ ප්‍රධාන කුමාරයාට නැත්තම් ඒ දිව්‍ය පුත්‍රයාට මිනිස් ලෝකෙ ඉපදුනාට පස්සේ ලැබුණේ. ඉන් අනතුරුව තමයි යසෝජ නමින් ප්‍රසිද්ධ වෙන්නේ. අවශේෂ සියලු දෙනාත් ඒ යසෝජ කියන තරුණයා සමග නැත්තම් ඒ කුමාරයා සමග බොහොම කෙලින්දෙලින් කේවට්ට ග්‍රාමයේ වැඩෙනවා. මහා ලොකු දේවල් ඉගෙන කියාගත්තේ නෑ. තම පරම්පරාවෙ රැකියාව තමයි මසුන් මැරීම, මාළු වැල්ලේ. මේ රැකියාව හොඳට හුරු වුණා. වැලි කෙළියේ කෙනින කාලේ පටන් ඒ සියලු දෙනාම මසුන් නැල්ලීමට බොහොම දක්ෂව බවට පත් වුණා. එක දවසක් සියලු දෙනාම එකතු වෙලා විශාල දැලක් මසාගෙන ඒ දැල අරගෙන අචිරවති ගන්දෑලට ගියා මාළු ටිකක් අල්ලගන්න. ගිහිල්ලා මේ දැල එළුවට පස්සේ එක්තරා රන්වන් පාට මස්සෙක් නැත්තම් මාළුවෙක් ලොකු මාළුවෙක් මේ දැලේ පැටලුණා. සියලු දෙනාම මේ මාළුව ගොඩ අරගෙන බලනකොට වෙනද දැක්ක මාළු වගේ නෙමෙයි රත්තරන් පාට මාළුවෙක් කවදාකවත් දැකලා නැහැ. ඉතින් මේ දරුවෝ තමන්ගේ දෙමව්පියවරුන්ට මේ මාළුවාව පෙනෙන්න සැලැස්සුවාට පස්සේ ඒ අත්ව කල්පනා කරන මේ මාළුව මහරජතුමාට දෙන්නට ඕන. මහරජතුමාට තමයි මේ මාළුවා සුදුසු කියලා ඒ මාළුවා විශාල බරක් තියෙන මාළුවෙක් රැගෙන ගිහිල්ලා රජතුමාට බාර කළා. රජතුමා මේ මාළුවා දැකලා භගවා ඒතස්ස සුවන්න වන්නාකාරං ඥානිසතීති භාග්‍යවතුන් වහන්සේ තමයි මේ මාළුවා ඇයි රන්වන් උනේ කියලා කියන්නට හැකියාව තියෙන එකම කෙනා මේ මහ පොළවේ.
වෙන කාටවත් ඒක කියන්න බෑ කියලා ඒ මාළුවාව ගන්න සලස්වලා ඒ පිරිසත් සමගම බුදුරජාණන් වහන්සේ වෙත දේවරම් විහාරයේ වෙත ගමන් කළා. ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේට පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ දකවදාරනවා අයං කස්සප සම්මා සම්බුද්ධාස සාසනේ ඕසක්ක මානේ පබ්බජිත්වා මිච්ඡා පටිපඤ්ඤන්තෝ සාසනං ඕසක්කා පිට්වා නිරේ නිම්මත්තෝ. මේ මාළුව පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනේ පැවිද්දෙක් වෙලා ඉඳලා තියෙනවා. මහණ වෙලා ඉඳලා තියෙනවා. මහණ වෙලා ඉඳලා බුද්ධ සාසනේ පිරිහෙන්න වැඩ කරලා තියෙනවා. සීලය බිඳිලා සීලය සීල ගෞරවේ නැති කරගෙන බුද්ධ ශාසනේ වැරදි විදිහට පිළිවෙත් පුරලා තියෙනවා. වෙනත් විදියකින් කිව්වොතින් අසංවර සීලීව මහාන කමට නොහොබිනා දේවල් සිද්ධ කරලා මරණින් මත්තේ නිරේ ඉපදිලා බොහෝ කාලයක් බුද්ධාන්තරයක් නිරේ ඉඳලා කොච්චරනම් කාලයක්ද නිරයේ පැහිලා පැහිලා ඉන් අනතුරුව නිරයෙන් චුත වෙලා මේ අචිරවති ගන්ධෑලේ තිරිසන් ලෝකේ මාළුවෙක් වෙලා ඉපදිලා ඉඳලා මේ විදියට දලට අසු වුණා කියලා බුදුරජාණන් වහන්සේ දකවදාලා. ඒ වගේම දකවදාරනවා තස්ස මාතු භගිනීනං ච නිරයේ නිබ්බත් භාවං. මේ මාළුවාගේ පෙර ජීවිතේ කාශ්‍යප බුද්ධ කාලේ තමන්ගේ මෞතුමියත් නැගණියත් පැවිදි වෙලා ඉඳලා තියෙනවා ඒ ශාසනේ. ඒ දෙදෙනාමත් පව්කම් කරලා මරණින් මත්තේ නිරේ ඉපදුනා කියලා දකවදාලා. ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේගේ ඒ කාලේ සහෝදරයා පැවිදි වෙලා මනාව ගුණධර්ම පුරලා පිරිණිවී සැනසුණා කියලා දැකවදාන බලන්න. එක කුසේ උපන් එක හැලීමත් අනුභව කරපු අයගෙන් තුන් දෙනෙක්ම නිරයේ වැටෙද්දී එක්කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා පෙර කාශ්‍යප බුද්ධ කාලේ සසර දුකින් අත මිදුණා. මේ බුද්ධ ශාසනයේ තේමයි අනාගතයේ තේමයි ලෝකේ ස්වභාවය ඕක තමයි. වැරදි ප්‍රතිපදාවේ මිත්‍යා ප්‍රතිපදාවේ ගමන් කළොත් උරුමය නිරය දුක. සම්මා ප්‍රතිපදාවේ තථාගත ධර්මයේ මනාව හික්මනොතින් සුගතියාමා නිවනේ කාන්තෙන් ලැබෙනවා. ඉතින් මේ සියල්ලම දැකවදාරලා භාග්‍යවතුන් වහන්සේ මේ රන්වන් මාළුවාගේ කතාව මුල් කරගෙන කපිල සූත්‍රය සිරිමුව මඩලින් දේශනා කළා. මේ කපිල සූත්‍රය අහගෙන හිටපු අර යසෝජ තරුණයා ඇතුළු 500ක් දෙනාට මහා සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා සිරිපා කමල් වන්දනා කරලා ආයාචනා කළානේ ස්වාමීන් අපගේ අනුකම්පාවෙන් මේ බුදුසසුනේ පැවිද්ද අපට ලබා දෙන සේක්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාට පැවිදි ජීවිතයට ඇතුළු වීම සඳහා අවසර ලබා දුන්නා. ඔය විදිහට තමයි මේ යසෝජ ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් දෙනා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ. එහෙම පැවිදි වෙලා තමයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දේවරම් වනාරණයට ආවට පස්සේ තථාගතයන් වහන්සේ විසින් ඔවුන්ව නිරපා හැරියේ. ඉන් අනතුරුව වග්ගමුදා නදී තීරයට ගිහිල්ලා තනකොළ කුටිවලට වෙලා කතිකාවතක් ඇති කරගෙන හොඳට ගුණධර්ම පටන් ගත්ත පුරන්නට ආරම්භ කළා. සීනු දෙනාම ඒ විදියට ගුණධර්ම පුරන්න ආරම්භ කරනවා. පෙර ජීවිතේ කලපින් මතුණා අතගෝතේ මික්කෝ වූපකට්ඨා අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා තේනේවන්තර වස්සේන සම්මේව තිස්සෝ විඥා සත්‍ථා කංසෝ. ඒ සියලු ස්වාමින් වහන්සේලා පුරා වස් කාලයක් ඒ වග්ගමුදා නදී තීරයේ ගත කළා. තනකොළ කුටිවලට වෙලා වස්තුම් මාසේ පුරාවටම වීරිය වැඩුවා. සීලේ හොඳට පුරුදු කළා. දුෂ්කටයන් දුම්භාසිතයක් වෙන්න නොදී හිත හොඳට සංවර කරගත්තා. සිටිවිලි මාත්‍රයකින් පාපයක් වෙන්න නොදී ආජීවයේ මනාව පිරිසුදු කළා. කිසිම ගිහියෙකුට දුක් කරදර දීලා සිව්පසේ හෙව්වේ නැ. ලැබිච්ච පිණ්ඩපාතකින් යපුණා. පන්සුකුල චීවරයෙන් ගත වසාගෙන විලි පොරවාගෙන විනි වසාගෙන ඉතා හොඳ ඉතා උසස් බොහොම අහිංසක නිහතමානී දමනීය වූ පැවිදි ජීවිතයක් ගත කළා. ඒ පැවිද්ද ඉදිරියේ දෙවිවරු සාදුකාර දුන්නා. වස්වසල වස් පවාරණය කරන දවස එනකොට වග්ගමුදා නදී තීරයේ මුළු වන ලැහැබම සාදුකාරයන් ඒක නින්නාද කරමින් ඒ සියලු ස්වාමින් වහන්සේලා 500ක් පමණ සිව් පිළිසිඹියාලාභී මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. සිව් පිළිසිඹියාලාභී රහතන් වහන්සේලා බවට පත් වෙලා පුදුමාකාර විවේක සුවයකින්
ඒ ස්වාමින් වහන්සේලා කල්ගත කරනවා. අන්න ඒ කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර බොහෝ කාලයක් වැඩ ඉඳලා විශාලා මහනුවර බලා චාරිකාවේ වැඩම කළා. අනුපිළිවෙලින් චාරිකාවේ වැඩමින් විශාලා මහනුවර මහා වනයේ තිබුණ කූටාගාර ශාලාවට වැඩම කළා. කූටාගාර ශාලාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වග්ගමුදා නදී තීරයට එදා පිටමන් කරලා හැරපෝ ස්වාමින් වහන්සේලාගේ සිද්දෙස අවිඥාවෙන් මහා ප්‍රඥාවෙන් බැලුවා. අතකෝ භගවා වග්ගමුදා තීරියානම් භික්ඛූනම් චේතසා චේතෝ පරිච්ච මනසිකත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. ඒ ස්වාමින් වහන්සේලාගේ සිද්දෙස හොඳට බලලා මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාරනවා. ආලෝකජාතා වියමි ආනන්දේසා දිසා. ආනන්ද, අර වග්ගමුදා තීරේ භික්ෂූන් ඉන්න දිසාව හරියට මහා ආලෝකයකින් නිකලුණා වගේ මට වැටහෙන්නේ. ඕ භාසජාතා වියමි ආනන්ද, ආනන්ද මට ඒ දිසාවම මහා පුදුම ඕභාසයකින් ප්‍රභාස්වරයකින් රස් මඩුළු වලින් ගැවසීගත් දිසාවක් වගේ වැටහෙන්නේ. යස්සන් දිසායන් වග්ගමුදා තීරියා භික්ඛෝ විහරಂತಿ. වග්ගමුදා තීරිය භික්ෂූන් වහන්සේලා යසෝ ජයතුරු 500ක් භික්ෂූන් වාසය කරන දිසාවේ මටනම් ආනන්ද වැටහෙන්නේ මහා ආලෝකයකින් පිරීගිය දිසාවක් වගේ. ගන්තුන් අපටිකෝලාසි මේ මනසිකාතුන්. ආනන්ද මට ඒ භික්ෂූන් ගැන, ඒ භික්ෂූන් විසින දිසාව ගැන, ඔවුන් ගැන මෙනෙහි කරනවා කියන එක මගේ හිතට සතුටක්මයි. ආනන්ද, ඒ වගේ භික්ෂූන් වහන්සේලා යම් දිසාවක වෙසේ නම් ඔවුන් ගැන මෙනෙහි කිරීම මගේ හිතට බරක් නෙමෙයි. ඔවුන් ගැන මෙනෙහි කිරීම මගේ හිතට සතුටක්මයි. පහිනෙයාසිතුවන් ආනන්ද, වග්ගමුදා තීරියානම් භික්ඛූනම් සන්තිකේ දූතං සත්තා ආයස්මන්තේ ආමන්තේති. සත්තා ආයස්මන්තානන්දස්සන කාමෝ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාරලා ආනන්ද ස්වාමීන් වහන්සේට නැවත වදාරනවා. ආනන්ද, පණිවිඩයක් යවන්න. ඒ වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේලාට පණිවිඩයක් යවන්න. භාග්‍යවතුන් වහන්සේ නුඹලා කැඳවනවා කියලා. නුඹලා දකින්න කැමැත්තෙන් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ. ඒ විදිහට පණිවිඩයක් යවන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා. බලන්න, බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කරුණාවේ අසිරිය. එදා නිරපාහෙරපු මහණෙනි, මගේ ළඟ වාසය කරන්න එපා. දේවරම් විහාරේ නුඹලා ඉන්න සුදුසු නෑ. නුඹලා බැහැර වෙන්න කියලා ඒ විදිහට වදාළ ශාස්ත්‍රවන් වහන්සේ. ඒ සියලු දෙනා රහත්ත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරවනවා, මම කැමති ඒ භික්ෂූන් දකින්න, ඒ භික්ෂූන්ට මගේ ළඟට එන්න කියන්න කියලා. ශාස්ත්‍රවන් වහන්සේගෙන් බුදු කරුණාව මොනතරම් අසිරිමත්ද? භාග්‍යවතුන් වහන්සේ කුමකින්ද සැබවින්ම සතුටු වෙන්නේ කියන එක මේ උතුම් ධර්ම කතාවෙන් ඔබට වැටහෙනවා. ඔබේ සීලය පළුදු වෙලා නම්, ගුණය දැදුරු වෙලා නම්, ඒ වගේම ඔබේ ජීවිතයේ පැහැදිලි ලෙස තිසරණේ පිහිටලා නැත්නම්, ලාමක චින්තනයකින් නම් කල්ගත කරන්නේ, ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ සැබෑ සැනසීම රැකවරණය ලැබේවිද? යම් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ශ්‍රාවකයෙක්, මේ වග්ගමුදා තීරිය භික්ෂූන් වහන්සේලා පෙර හැසිරුණා වගේ කාය අසංවරයෙන් හැසිරුණොත්, වාචික අසංවරයෙන්, මානසික අසංවරයෙන් හැසිරුණොත් බුදුරජාණන් වහන්සේගෙන් සරණක් රැකවරණයක් ලැබේවිද? සැබවින්ම එදා දේවරම් විහාරයට පැමිණි මේ 500ක් පමණ ස්වාමින් වහන්සේලා දුස්සීලාය නෙමෙයි, පිරිසිදුව සිල් ආරක්ෂා කරන අය. එක්කෙනෙක්වත් එතන දුස්සීලාය හිටියේ නැහැ. සෑම සිකපදයක්ම 227ක් පමණ සිකපද ගෞරවයෙන් ආරක්ෂා කරන පිරිසක්. නමුත් අර ආගන්තුකෝ පැමිණිලා නේවාසික ස්වාමින් වහන්සේලාත් එක මුණ ගැහුණාම, ඔය ආගිය තොරතුරු, ගමන් විස්තර, ඔය වගේ දේවල් ටිකක් කතා කරන්න ගියාට පස්සේ කතාව දිග්ගැස් වුණා, හඬ ටිකක් උසස් වුණා. අන්නේ නිසා තමයි ඔවුනට ඒ භාග්‍යවතුන් වහන්සේ දේවරම් විහාරයෙන් එළියට වඩින්න කියලා වදාළේ. අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා ඒ ස්වාමින් වහන්සේලාව කැඳවන්න. ආනන්ද ස්වාමින් වහන්සේ සිව් පිළිසිඹියා ලාභී එක්තරා රහතන් වහන්සේ නමකට ප්‍රකාශ කළා ඒ ස්වාමින් වහන්සේලා කැඳවාගෙන එන්න කියලා. සියලු දෙනාම කැඳවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසට ඒ සියලු දෙනාම වැඩම කළා. කොහොමද වැඩම කළේ? පයින් නෙමෙයි. ඒ සියලු දෙනාම
ඒ හිටපු කුටි වලින් අතුරුදන් වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කූටාගාර ශාලාවේ විශාල මහනුවර මහා වනයේ සිරිපා මියසින් මතු වුණා. සිරිපා මියස පහළ වුණා. ඉරිදීන් තමයි ඒ සීනු ස්වාමින් වහන්සේලා විශාල මහනුවරට වැඩම කළේ. ඒ සීනු ස්වාමින් වහන්සේලා ඒ විදියට ඉරිදීන් වඩිනවා කියලා දැනගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් ඵල සමාපත්තියට සමවැදුණා. තේන කෝපන සමයේන භගවා ආනින්දේන සමාධිනා නිසින්නෝ හෝති කියලා වදාළ ඒ කාරණේ. ආනින්ද සමාධිය කියන්නේ අරහත් ඵල සමාපත්තියට නමක්. චතුර්ථ ධානයේ හෝ අරෝපාවචර ධාන පාදක කරගෙන අරහත් ඵලයට සමවැදිලා කැමති තාක් වෙලාවක් නොසෙල් වෙන සිතින් නොසෙල් වෙන ගතින් වාසය කරන්න පුළුවන්. එවන් උදාර උතුම් තැනකට හිත දියුණු කරපු විරාගී මුනිවරයන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ දා දවසේ ඒ සියලු භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දිනේනවා කියලා දැක වදාරලා මේ සමාපත්තියට සමවැදුණා. සමාපත්තියට සමවැදෙලා සෛලමය මහා පර්වතයක් සදිසිව ඒ වගේම ස්වර්ණමය පිළිමයකට උපමා කරන්න බෑ රන් රැස් විහිදෙන ශරීරයෙන් යුක්තව ඒ සමාධි සෝයට සමවැදිලා ඉන්නවා. ඒ සෙසු සියලුම ඉර්ධියෙන් පැමිණි මහා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කරනවද කියලා මෙනෙහි කරනකොට වැටහෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ආනින්ජේන කෝ භගවා විහාරේන ඒතරහි විහරති කියලා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ආනින්ජ සමාධියෙන් යුක්තව වැඩ ඉන්නවා දැක්කා. දැකලා සසු සියලුම භික්ෂූන් වහන්සේලා 500ක් පමණේ රහතන් වහන්සේලා සියලු දෙනාම පරියංක බැඳගෙන බුදුරජාණන් වහන්සේ දෙසට මුහුණලා බුදුරජාණන් වහන්සේ යම්සේද වැඩ ඉන්නේ අන්නේ ආකාරයෙන් බද්ධ පරියංක බැඳගෙන සියලු දෙනාම අරහත් ඵල සමාපත්තියට සමවැදුණා. බලන්න මොන්නතරන් ලස්සනට තියෙන්නේ දෙදා රාත්‍රී කාලේ විශාල මහනුවර කෝටාගාර ශාලාව. අහෝ ආශ්චර්යමත් රාත්‍රියක් ගත වෙන්නට ඇති. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට රහත් වෙලා තිබුණේ නැණි. සෝතාපන්න වෙලා පමණයි හිටියේ. ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ භාග්‍යවතුන් වහන්සේ ආනන්තරික සමාධියට සමවැදලා ඉන්නවා කියලා. ඒ වගේම සෙසු ස්වාමීන් වහන්සේලත් අරහත් ඵල සමාපත්තියට සමවැදලා ඉන්නවා කියලා දන්නේ නැතුව රාත්‍රියේ పూర్ව යාමය ඉක්මලා යනකොට රෑ 10 විතර වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරගෙන ප්‍රකාශ කරනවා ස්වාමීනි රාත්‍රියේ పూర్ව යාමය ඉක්මලා ගියා ස්වාමීනි චිරනිසින්න ආගන්තුක භික්කෝ මේ ආගන්තුක 500ක් පමණ භික්ෂූන් වහන්සේලා ස්වාමීනි ගොඩ වෙලාවක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ බෑ දකින්න ඇවිල්ලා පටිසම්මෝද තුභන්තේ භගවා ආගන්තුකේ භික්කෝයි අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආගන්තුක භික්ෂූන් සමග වචනයක් කතා කළොත් හොඳයි ස්වාමීනි. බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ තිබ්බ කරුණාව මොන්නතරම් කරුණාවක්ද නිතගට කඳුළු වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කොච්චර නම් දෙයක් සිද්ධ කළාද ඒ රාත්‍රී කාලයේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. ඉන් අනතුරුව දැන් රාත්‍රී 2 විතර වෙනකන් ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. ඒත් කවුරුවත් හෙළවෙන්නේ නැහැ. කෙසඟ මාත්‍රයක් නමුත් හෙළවෙන්නේ නැහැ. දේවනුමත් ආනන්ද ස්වාමීන් වහන්සේ රාත්‍රියේ මධ්‍යම යාමේ නික්මලා ගියාට පස්සේ උත්ථායාසන ආසනයෙන් නැගිටලා සිවුර ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරලා ඇඳිලි බැඳගෙන අභික්කන්තා භන්තේ රත්තේ ස්වාමීනි රාත්‍රියේ මධ්‍යම යාමයක් දැන් ඉක්මලා ගියා. නික්කන්තෝ මජ්ජිමෝ යාමෝ චිරනිසින්නාගන්තුකා භික්කෝ ස්වාමීනි දැන් ආගන්තුක භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා සෑහෙන වෙලාවක් වෙනවා. හවස් කාලේ යාමේ పూర్ව යාමයක් භාග්‍යවතුන් වහන්සේ සමග වචනයක් කතා කරන්න බලාගෙන ඉන්නවා. දැන් මධ්‍යම යාමයක් ගත වෙලා ගියා ස්වාමීනි. පටිසම්මෝද තුභන්තේ භගවා ආගන්තුකේ මික්කුයි අනේ ස්වාමීනි ආගන්තුක භික්ෂූන් සමග වචනයක් කතා කරන්න කියලා ආරාධනා කළා. ඒත් භාග්‍යවතුන් වහන්සේ නිහඬයි. සෙසු මහ රහතන් වහන්සේ නිහඬයි.
තුන්වෙනි වතාවට ආනන්ද ස්වාමීන් වහන්සේ නැමත භාග්‍යතුන් අපට මතක් කරන්නට බුදු සිරිපා වන්දනා කරනකොට හරියට නැගෙනහිර දිසාවෙන් ඉර උදා වෙන්නට ආසන්නයි අරුණා ලෝකයේ ටිකෙන් ටික වැඩිගෙන එනවා ළඟට ගිහිල්ලා වන්දනා කරලා භික්කන්තා භන්තේ රත්තේ ස්වාමීනි දැන් රාත්‍රිය ගෙවිලා ගියා නිකන්තෝ පච්චිමෝ යාමෝ රාත්‍රිය අවසාන යාමයක් දැන් ගත වුණා උද්ධතෝ අරුණෝ අරුණෝද්ගමනියක් දැන් සිද්ධ වෙලා නන්දි මුඛේ රත්ති ස්වාමීනි දැන් රාත්‍රිය අවසානයේට පත් වෙලායි තියෙන්නේ මේ ආගන්තුක මික්සූන් රාත්‍රියක් පුරාමට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ සිරි මුව මණ්ඩලයේ ඉදිරියේ නොසෙල්වි බලා සිටිනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ වචනයක් කතා කරන්න පටිසම්මෝදතු බන්තේ භගවා ආගන්තුකේ මික්කෝහි ස්වාමීනි ආගන්තුක මික්සෝන් වහන්සේලා සමග වචනයක් කතා කරන්න අවසරයි කියලා ආරාධනා කළා. අන්නේ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ අරහත් ඵල සමාපත්තියෙන් නැගී හිටියා. නැගී ඉඳලා ආනන්ද ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරලා වදාරනවා සචේ කෝත්වං ආනන්ද ජානීයාසි එත්තකම්පිතේ නප්පටි භාසේය අහංච ආනන්ද ඉමානිච පංච භික්ඛූ සතානි සම්මේව ආනන්ද සමාධිනා නිසීදිම්හ බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද ඔබ දන්නේ නැහැ ඔබ දන්නව නම් ওই විදියට තුන් වතාවක් මට ආරාධනා කරන්නෙත් නැහැ ආනන්ද මමත් මේ 500ක් භික්ෂූනොත් අපි සියලු දෙනාම මේ මුළු රාත්‍රියම ගත කළේ අරහත් ඵල සමාපත්තියට සමවැදෙලා අරහත් ඵල සමාපත්තියෙන් මේ රාත්‍රිය ගත කළේ බලන්න බුදුරජාණන් වහන්සේ මොන්නතරම් සංග්‍රහයක් කළාද ඒ 500ක් රහතන් වහන්සේලාට වෙනදා පැමිණෙන රහතන් වහන්සේලාට මිහිරි වදනින් බ්‍රහ්මස්වර මිහිරෙන් ධර්ම කතාවේ දෙනවා එදා පැමිණි ස්වාමින් වහන්සේලා සමග සතුටු සාමීචයේ යෙදුනේ එකම වචනයක්වත් සිරි මුව මඩලින් ප්‍රකාශ කරමින් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දකවදාලා මම මේ භික්ෂූන් පැමිණෙනකොට අරහත් ඵල සමාපත්තියට සමවැදලා ඉන්නවා මේ භික්ෂූන් දකිනවා දැකලා මේ භික්ෂූන් වහන්සේලාත් ඒ මොහොතේම අරහත් ඵල සමාපත්තියට සමවැදලා මාත් සමගම පුරා රාත්‍රියක් කෙසඟ මාත්‍රයක් නොසෙල්වි සමාපත්ති සුවයෙන් ගත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දැකවදාරලයි පළමු කොටේ සමාපත්තියට සමවැදුනේ බුදුරජාණන් වහන්සේ එදා ඒ ආගන්තුක මික්සෝන් වහන්සේලාට පිළිසඳර කතාව සිඳ කළේ අන්න ඒ විදිහට නිහඬව බුදුරජාණන් වහන්සේ සමග සමාපත්ති සුවයෙන් රාත්‍රියක් ගත කරන්න අවසර ලබා දුන්නා බුදුරජාණන් වහන්සේගේ සිරි රන් කඳ රන් බඳ ඉදිරියේම තැන්පත් වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සුරක්තවර පංසකූල චීවරය සිරි මුව මඩල ශ්‍රී ශරීරය සිසාරා හමායන මද පවන්තොද රහතන් වහන්සේලාගේ ශරීරවල දැවටෙන්නට සලස්වලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා සමග පුරා රාත්‍රියක් සම්මුඛයේ සමීපයේ ගත කළා බලන්න කොච්චර සතුටක් ඒ රහතන් වහන්සේට ඇති වෙන්නේ නැතිද එදා දේවරම් විහාරයෙන් ඉවතට යන්න කියලා අන කරපු ශාස්ත්‍රඥ වහන්සේ දැන් අපේ ළඟට කැඳවලා අපව සමීපයේ තබාගෙන හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරු සුරතල් බලන්නේ යම්සේද ඊටත් වඩා කෝටි ගුණයකින් එහා ගිය උතුරාගිය කරුණාවකින් යුතුව ඒ රහතන් වහන්සේලා සමීපයේ තබාගෙන පුරා රාත්‍රියක් උත්තම සුවයක් වේ නම් මේ ලෝකේ ඒ උත්තම සුවය වෙන අරහත් ඵල සුවය විඳිමින් පුරා රාත්‍රියක් කල්ගත කළා ඒ ස්වාමින් වහන්සේලා ඒ සමාපත්තියෙන් නැගී ඉඳලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා මියසට ගිහිල්ලා සිරිපා සම්බාහනය කරමින් වන්දනා කළා සෑම දිනාම සිරිපා මත නලල් තලය තබලා සිරිපා සිඹමින් වන්දනා කරලයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් උත්තමාර්ථයකට අපිට අනුශාසනා කළා නම් ස්වාමීනි උත්තමාර්ථය අපි දැන් ලබා ගත්තා අපි සියලු දෙනාම සදවිඥාලාභී රහතන් වහන්සේලා බවට පත් වුණා අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් උත්තම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන මොහොතයි කියලා ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අභියස දනින් වැටි වන්දනාව සිද්ධ කළා පින්වතුනි ඒ වෙලාවේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් උදාන ගාථාවක් ප්‍රකාශ කරනවා යස්ස නිතෝ කාම කන්ටකෝ අක්කෝ සෝච වධෝච බන්ධනංච
Pambeto vyeso tito anejo sukha dukhe susna vedhati sabhikkhuti. Me udara utum prakasaya e budu sirimo madalin pena neguna yamik visin klesa kamayan nemati katuwa udura damana lagde nam krodha kirima wada bandana me dewal athahara dala nan jeevath wenne e bhikkhun wahanse parvatayak min achchalawa sapadukeedi kampa nuwe innawa kiyana menne me udara banapade deshana kala balanna klesa kamayan durukalawu tanhava nemati katuwa ula udura damana lada kissima kenekota loke vaida karanne nathi krodha karanne nathi dandumu guru atata ganne nathi hinsa pamunuwanne nathi ahinsaka o prashanta o demunu nimuna e swamin wahanseela parvata wage hellenne ne akampitai sapeni dukeni akampita jeevitahimi aitihasika muniwaru kavarahuda maharahatan wahanseela ge gunaya e bhagyavatun wahanse sirimuwa madalin prakasa karala eda wagumuda thiriya 500ak pamana yasoja maharahatan wahanse pradhana 500ak rahatan wahanselata me udana gathawen anusasana kala udana gathawen satuta prakasa kala ada mama obata me utum dharma kathawedi me bana padaya sipat kale obata watina paniwidayak laba denna oba obe shastrun wahanseeta ulara u parama u uttama u pujawen puja karanna balapurutu wenawa nam oba rakuna seelaya divihimien araksha karanna ude hawa tika welawak namuth buddhanusati bhavanavin metta bhavanavin vipassana bhavanavin kalgata karanna balanna gewena sama tatparayakama sita pirisudu karaganna usahawak wenna apirisudu sitak tiyena kena gana budhurajanan mahanse satutu wanne ne raage dvesha mohe maane made paapaya kusale me sama deyakma dukatamai hetu wenne කිසිදාක සැපයට හේතු වෙලා නැහැ. එනිසා අනාගතයේ ඔබට යම් සැනසීමක්, සතුටක්, ශාන්තියක් වමනයි නම්, ඒ ශාන්තිය ලැබෙන්නේ ඔබේ සිතේ පිරිසුදු භාවය මතමයි. අපිරිසුදු සිතකට කිසිදාක පිරිසුදු විපාක ලැබෙන්නේ නැහැ. අපිරිසුදු විපාකමයි ලැබෙන්නේ. එයින් අදහස් කරන්නේ අකුසල චිත්තෝත්පාදයන්ට ලැබෙන තාක් ලැබෙන්නේ අකුසල විපාකමයි. කුසල චිත්තෝත්පාදයන්ට කිසිදාක අකුසල විපාක ලැබෙන්නේ නැහැ කුසල විපාකයන්මයි ලැබෙන්නේ කුසල විපාකේ නපුරක් නැහැ කුසල විපාකේ මිහිරි කුසල විපාක පහළ වෙනකොට සිනහම සමුහුණින් ප්‍රීති සෝමනස් සංයුක්ත සිතකින් විඳ ගන්න ලැබෙනවා අකුසල විපාක පහළ වෙනකොට දෑසට කඳුළු වෙනවා බීසුණු දුක් විපාක මිඳින්න සිද්ධ වෙනවා ආත්පා නැති වෙනවා ජීවිත නැති වෙනවා දේපල නැති වෙනවා දුවා දරුවෝ නැති වෙනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා අප්‍රියයන් හා එකතු වෙන සිද්ධ වෙනවා ඔය හැම දුකක්ම එන්නට අකුසල විපාකේ හේතු වෙනවා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාලේ පාපයෙන් ජීවිතේ මුදවාගෙන උතුම් ධර්මයේ නැමැති සුනීන දිය ධාරේ තෙත් කරලා ආසින්චනය කරලා සිසිල් කරලා සිත සංවර කරගෙන එනිසාම වචනයත් කයත් සංවර කරගෙන යහපත් උදාර උතුම් ගුණ ඇති මිනිසුන් ලෙස ජීවත් වෙලා මේ ජීවිතය තුලදීම ලැබිය හැකි ඒ උතුම් ධර්මාවබෝධය ලබා ශාන්ත අමනිමනින් සැනසෙන්න කියලයි මහා කරුණාවෙන් අනුශාසනා කොට වදාලේ පින්වත් සීල දෙනාටම මේ අසු උතුම් බණපදය ඒ ශාන්තම මිහිරේ සනසෙන්නම හේතු වේවා වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාශත්ථා ච භුම්මත්ථා දීවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං
Akasattha ca bhummattha devanaga mahiddhika punyantam anumoditva chirang rakkhantu sambuddha desanam chirang rakkhantu sambuddha savakam chirang rakkhantu tvam sadati abhivadana silissa niccam vaddha pacayino Cattaro dhamma vandanti ayuvanno sukhang balang ayu arogya sampatti sagga sampatti mevaca atho nibbana sampatti iminate samijjato dharma sravana nisansa balen hemma sitakatama සහනයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සදාතනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඳ සිතලිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ ත්‍රිපිටක ආචාර්ය රාජකීය පඬිතු අතිපූජ්‍ය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ විසින් අපි හාමුදුරනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලැබේවායි අපි සාදු සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපි හාමුදුරනේ සදාවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ හම්බෙල්ල හරස්පාරේ අංක 421 B2 දරණ නිවසේ පදිංචි දිලිමි තිලංකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ පරලෝසපත් චන්ද්‍රාවති ගුණරත්න ආදරණීය ආච්චි අම්මාටත් වත්සලා නිලන්ති ආදරණීය පුංචි අම්මාටත් ලක්ෂ්මන් කුමාරතිලක ආදරණීය ලොකු තාත්තා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන ආදරණීය දෙමව්පියන්ට නිරුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් සියලු නෑදෑ හිතමිතුරන් සැමට නිරුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින රටේ සෑම දෙනාට සත්පතා ආශිර්වාද කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. ඔවුන්ගේ කෙසියලු අරමුණු සාක්ෂාත් වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා. අවසන දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙළවර උතුම් වූ අමා මහ නිර්වාණ සුදී සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදාවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 0.7.0.1 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.